ප්‍රදේශාධිකරණයේ තීන්දුවක් අරගෙන තිබෙනවා නඩු විභාගයේ අවසන් වන තෙක් වර්තමාන පොලිස්පතිවරයාගේ පොලිස්පති හැටියට කටයුතු කිරීමේ වගකීම අත්හිටුවන අග්‍රාමාත්‍යතුමත් සිටින ව්‍යවස්ථාදායක සභාවේ සිදුණු ක්‍රියාදාමය කථානායකවරයා විකෘති කළා ජනාධිපතිවරයාට යවපු ලියුම මෙන්න මේ ලියුම පැහැදිලිවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තිබෙනවා මේ වංචා සහගත ලියුම පදනම් කරගෙන ජනාධිපතිවරයා පත් කරපු එකත් ඒකත් ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා පැහැදිලිවම මම කියන්න කැමති කථානායකවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමුවේ උල්ලංඝනය කරලා තිබෙනවා ඒ පිළිබඳව මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කථානායකවරයාගේ මේ ලිපිය පදනම් කරගෙන ජනාධිපතිවරයා මම හිතන්නේ ජනාධිපතිවරයා හොඳ උගත් නීතිඥවරේ මේ වගේ තුට්ටු දෙකේ ලියුමකට පත්කිරීම කරනවා තුට්ටු දෙකේ ලියුම මේ අපේ පාර්ලිමේන්තුවේ ලැජ්ජාවක් කරන සභාවකටවා ඉස ඉන්සල්ට් පාර්ලිමේන්ට් දේශපාලනේ අරමුණු කරගෙන තමයි මේ වැඩ කටයුතු කරන්නේ අපිට විශාල අපකීම් පොලිස්පතිතුමාගේ පත්වීම අත්හිටවන ඒකෙන් පෙන්නන්නේ අපි මේ පාර්ලිමේන්තුවක් හැටියට අපි ස්ථාවර නියෝගය අනුගමනය කරන්නේ මේක ඇත්ත වශයෙන්ම දැන් රජයේ කච්චේරියක් වෙලා හැමතැනම දේශපාලනේ මේ පාර්ලිමේන්තුව පීලිපැල්ලා තියෙන්නේ පීලිපැල්ලා හැමතැනම පෙට්ටි ඕනෙම පිටිෂනර්ස්ලා පිටිෂන් එකක් දැම්මම සුප්‍රීම කෝට් එකට ලීව් ග්‍රෑන්ඩ් කරනවා නම් ලීව් ග්‍රාන්ට් කරනවා ඒකේ ඉන්ටරිම් රිලීෆ් එකක් ඉල්ලුවොත් ඉන්ටරිම් රිලීෆ් එක දෙනවා. ඉතින් ඒ ඉන්ටරිම් රිලීෆ් එක නොදී ලීව් ග්‍රාන්ට් කළා වැඩක් නැහැ සමහරක් ඒවා. ඒ නිසා තමයි ඉන්ටරිම් රිලීෆ් එක දීලා තින්නේ. ඩීටේල්ස් වලට යන්න වෙන්නේ පෙටිෂන් එක අපව ගත්තාන් පස්සේ. කථානායකතුමාට විරුද්ධව විපක්ෂයෙන් විශ්වාස භංග යෝජනාවක් ගෙනව මේක බදනම් කරගෙන. විශ්වාස භංග යෝජනාවත් පරාද වුණා. ඉතින් මේ ඒ කාරණේ නැවත ඉන්ටරිම් රිලීෆ් එකක් දුන්නාම දැන් ඒ කාරණේ නැවත ඒකම රිපීට් කරනවා. පොඩ්ඩක් ඉවසලා ඉමු ෆයිනල් ඩිසිෂන් එක දෙනකම්. සාධනීයව ඒ කරුණු කාරණා තිබෙනවා නම් තමයි ඉන්ටරිම් රිලීෆ් එකක් දෙන්නේ. එහෙම නැත්නම් කොච්චරක් දීලා තියනවද ලීව් ටු ප්‍රොසීඩ් ඉන්ටරිම් රිලීෆ් නැතුව මම අවශ්‍ය නැහැ ඔබතුමාට නීතිය ගැන උගන්වන්න. හැබැයි මේ වෙලාවේ මම උගන්වනවා. ඕක තමයි පාඩම. දැන් ඔබතුමා කියනවා හරි කථානායකවරයාට විරුද්ධව විශ්වාස භංගයක් ආවා. ඒකත් පරාජය වුණයි කියලා. ඒකට අපි පුදුම වෙන්න හොඳ නැහැ. වැරදි විදිහට පොලිස්පතිවරයා පත් කරපු ජනාධිපතිවරයාත් පත් කරේ බහුතරයකින් 134ක. හරි මේ වැරදි ලියුම පුද්ගලයා බේරන්නට බහුතරයක් ඉදිරිපත් වෙන්නේ ඒ බහුතරයමයි. විකෘති බහුතරයකින් විකෘති තීන්දුව ගන්නකොට අපි පුදුමයටපත් වෙන්නේ නැහැ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අපේ විපක්ෂායකතුමා මේ සභාවට කිව්වා 134ක් තියෙකින් ජනාධිපතිවරයා පත්කිරීම වැරද්දක් කියලා. එද මොකද කියන්නේ? නෑ පොලිස්පති නෙමෙයි. කිව්වා. දැන් මං කියන එක විශ්වාසබන්තුමතුනේ මට තේරෙන ඇහිමේ දුරදාවයක්ද දන්නේ නෑ. ජනාධිපතිවරයාව පත්කිරීම වැරදි විලස කරා නම් මේ සභාව අපි ඉතාම බලවත් වැරද්දක් කළදී. ඒ කරපු ක්‍රියාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියන එකයි මට දැනගන්න ඕන. කිව්වේ මම පුදුමයකට පත් වෙන්නේ නැහැ කියලා කථානායකවරයාට විරුද්ධව අපි ගෙනාපු යෝජනාව පරාජය වීම ගැන. මොකද ජනාධිපතිවරයා, ඒ කියන්නේ පොලිස්පති පත් කරපු පුද්ගලයා ලැබුණු බහුතරයෙන්ම තමයි අර ලියුම ලියපු කථානායකවරයාවත් රැකගත්තේ කියන එක. ඒකයි කිව්වේ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා කියලා මං කිව්වේ නැහැ. දැනට ජනාධිපතිවරණයේදී අයකනු ලබන්නේ පිළිගත් දේශපාලන පක්ෂයකින් නම් රුපියල් 50,000ක්, ස්වාධීන අපේක්ෂකකින් නම් 75,000ක මුදලක් පමණයි. මෙතර කොමිෂන් සභාව යෝජනා කරේ මේ මුදල 125,000ක් කරන්න, පිළිගත් දේශපාලන පක්ෂයකින් නම් ස්වාධීන අපේක්ෂකකින් නම් 130,000ක් කරන්න. ඔබතුම දන්නව ගරු කථානායකතුමනි, ගියවර මෙතරණට අපේක්ෂක 35 දෙනෙක් ඉදිරිපත් වුණා. දැන් මේ ජනාධිපතිවරණය දිහා බැලුවෙන් පස්සේ ඒක 80ක 85ක් වෙන්න පුළුවන්. මේ යෝජනාව කඩිනමින් මම කියන්නේ දැනට 22 වෙනි සංශෝධනයේට තියෙන හදිසිය ඇතමුන්ට වඩා මෙමනි දෙයකට එදගත් අර්ථවත් දෙයකට බරක් තිබුවොත් මං හිතනවා ඒක රටට විශාල ශාන්තියක් වේවි. 22 සංශෝධන කිසිම හදිසියක් නැහැ. දලසලහ පෙරමැතිතුමා කරපු යෝජනාවේ එළබෙන ජනාධිපතිවරණය සඳහා මේ සංශෝධනය ගෙන්න කාල වේලාවක් නැහැ. අපි ඔබතුමාලට පුළුවන් ඊළඟ එකේදීම ඔක යෝජනා කරලා කරගන්න. පෙරටේ මාධ්‍ය ආයතනවල ඒවේ කරන අයට කවදාවත් ඡන්දෙ දාන්න හම්බෙන්නේ නැහැ. ලියාපදිංචි රූපවාහිනී නාලිකා 17ක් තියෙනවා. ගුවන්විදුලි නාලිකා 52ක් තියෙනවා. මේ වගේ සේවය කරන අය ඡන්දෙ දවසේදී මේ ක්‍රියාවලියේ ඉන්නේ. දැන් මාධ්‍යවේදීන් මගෙන් ඉල්ලීමක් කරා, විශේෂයෙන්ම මැතිවරණ කොමිෂමේ අවධානය යොමු කරලා මේ මාධ්‍යවේදීන්ටත් ලියාපදිංචි නිල හැඳුනුම්පත් තියෙන මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දෙ පාවිච්චි කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා මැතිවරණ කොමිෂමේ අවධානයට ඒ සඳහා යොමු කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ ගැන අවධානය යොමු කරන්න. පාර්ලිමේන්තුවට ප්‍රශ්නයක් අහනකොට ජනතාවගේ ප්‍රශ්න තමයි අපි හැමදාම මේ මන්ත්‍රීවරු හැම කෙනෙක්ම හරි අහන ගරුවන්ට ප්‍රශ්න. ඒ අදාළ ඇමතිවරයෙක් සමහරක් වෙලාවට නෑ, අඩුම ගානේ රාජ්‍ය ඇමතිවරයෙක්වත් නෑ මේකට උත්තර දෙන්න. ගොඩක් රාජ්‍ය ඇමතිවරු කරන වැඩක් නෑ. වරප්‍රසාද ටික ගන්නවාට අර අඩු ගානේ කැබිනට් ඇමතිවරයාට බැරි නම් රාජ්‍ය ඇමතිවරයාට ඇරි ඇහිල්ලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියන්නේ. මේ දේශපාලන අවශ්‍යතාවය මත මෙතන ඇවිල්ලා ප්‍රශ්න මතු කරන්න එපා. මෙතන ඉන්නවා රාජ්‍ය ඇමතිවරු කීප දෙනෙක්ම ඉන්නවා. කැබිනට් ඇමතිවරු ඔබතුමාගේ
ප්‍රශ්නකාරීතුමා යොමු කරේ ඔබතුමා යොමු කරපු කෙනා උත්තරයක් නොදුන්නා නම් ඔබතුමාට ඒ උත්තරේ ගැළපෙනවද නැද්ද කියන එක වෙනම කාරණයක් ඔබතුමා නිකම් මේ ගැලරියට කතා කරන්න සූදානම් වෙන්න එපා මන්දිතුමා ඔබතුමා මේ පැත්තේ ඉඳලා ඕඩා මේ රාජපක්ෂ ආණ්ඩුව විනාශ කරලා මේ රට විනාශ කරන්න හවුල් වෙච්ච එක්කෙනෙක් මෙතන නිකන් දේශපාලන කටියක් දාන්න ලැජ් වෙන්න එපා පුරාජ දේශපාලන අවස්ථාවාදියෙක් රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න